බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධත්වය. අවුරුදු 29ක් රජසැප විඳි සිද්ධාත් බෝසතාණන් වහන්සේ ඉන් අනතුරුව මේ ජරා මරණයන් නිසා ඇතිවන දුක්ක දෝමනස්සයන්ගේ ස්වභාවය තේරුම්ගෙන උතුම් වූ ලෝතුරා බුද්ධත්වයට පත්වීමේ අපේක්ෂාවෙන් මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරන්නට යෙදුණා. ඉන් අනතුරුව එකල ජනප්‍රියව සිටි ආලාර කාලාම උද්දකරාම පුත්ත වැනි ඒ ධ්‍යාන උපදවා ගත්ත ආචාර්යවරුන් සමීපයට ගොස් ඔවුන්ගේ ධර්මයේ ඊටාම ඉක්මනින් කරගෙන එම ධ්‍යානයන් පවා උපදවා ගන්නට බෝසතාණන් වහන්සේට පුළුවන්කම ලැබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කළා ආකින්චඤ්ඤායතන ධ්‍යානිය වූ නේව සංඥානා සංඥායතන ධ්‍යානිය උන්වහන්සේ සොයන විමුක්තිය නොවන බව. ඉන්පසුව ඒ ආචාර්යවරුන්ගෙන් නික්මිලා කිහිල්ලා ගයාවේ නේරංජරා ගංගා අසබඩ ඒ වනල හැබේ භාවනා වඩන්නට පටන් ගත්තා. ඒ වගේම මේ ලෝකේ කිසිම තාපස කෙනෙක් පුරුදු නොකරපු මහා දුෂ්කර ක්‍රියාවක් උන්වහන්සේ සිද්ධ කරන්නට යෙදුණා. එවැනි දුෂ්කර ක්‍රියාවක් සිද්ධ කර අවසානයේ තේරුම් ගත්තා මේ දුෂ්කර ක්‍රියාව තුළින් අත්ති කිලමතාණු යෝගිය තුළින් තමන් අපේක්ෂා කරන ඒ ජරා මරණයන්ගෙන් නිදහස් වීමේ తত্ত্বය උදා කරගත නොහැකි බව. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා වෙනත් මගක් මේට තිබිය යුතු කියලා. ඒ අනුව උන්වහන්සේට උන්වහන්සේගේ පාරමිතා ශක්තියෙන් සතානුසාරීව සිහිපත් වුණා තමන් වහන්සේ පුංචි කාලේ පියාගේ වප්මගොල් උත්සවයේ දිනේ දඹගස්සේ වෙනදි වැඩ වූ භාවනාව නේද මේකට මඟ කියලා. එයනු උන්වහන්සේ කල්පනා කළා එහෙමනම් ඒ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළ යුතුයි කියලා. එයනු ඒ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්නට නම් ශරීරය ශක්තිමත් තිබිය යුතුයි කියන අපේක්ෂාවෙන් යුතුව උන්වහන්සේ ආහාර නැවතත් ලබා ගන්නට කටයුතු කළා. ඉතින් මේ ආහාර ලබා ගැනීම දුටු පස්වග මහණුන් උන්වහන්සේ සමීපේ ඒ දුෂ්කර ක්‍රියා කරන සමයේ සිටි අය උන්වහන්සේ අතහැරලා ගියා බෝසතාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට නොහැකි බව පවසමින් බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන සීදීව ආහාර අරගෙන ශරීරයේ ශක්තිමත් කරගෙන මෙහෙම අවුරුදු 6ක් ගත වෙන ස්ථානයේ අවස්ථාවේදී උන්වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේට පෙර දිනේ සිහින පහක් දුටුවා. ඒ සිහින පහ තුලින් උන්වහන්සේ තේරුම් ගත්තා තමන් වහන්සේ අනාගතයේ බුද්ධත්වයේ ලබන බව. එහෙම තේරුම් අරගෙන ඊට පසුදා උදෑසන උන්වහන්සේ ඒ ප්‍රදේශයේ තිබුණු විශාල වෘක්ෂයක් මුල වැඩ සිටියා. මේ ප්‍රදේශයේ සිටි සුජාතා නම් සිටු දියණිය අවුරුදු පතා මේ වෘක්ෂයේ වෘක්ෂ දේවතාවට කිරිපිඩු පූජාවක් සිද්ධ කරනවා. මොකද ඒ කාලේ මිනිස්සු විශ්වාස කළා මේ වෘක්ෂයට අධිගෘහිත දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා දෙවියන්ගෙන් ඉල්ලා සිටියා තමන්ට සුදුසු ස්වාම පුරුෂයෙක් සහ පුතණු කෙනෙක් ලැබුණොත් අවුරුදු පතා කිරිපිඩු පූජාවක් සිද්ධ කරන බව. ඉතින් ඒ බෝසතාණන් වහන්සේ වෘක්ෂයේ මූලයේ වැඩ සිටි දිනය තමයි එම දිනය. එයනුව තමන්ගේ දාසිය වූ පුණ්ණාව ඒ ස්ථානයට පිටත් කර හැරියා. ඒ පූජාවට අවශ්‍ය විදිහට ඒ වෘක්ෂ මූලය පිරිසුදු කරලා ඒ කටයුතු සිද්ධ කරා. පුණ්ණාව වෘක්ෂ මූලයට එනකොට පුණ්ණා දැක්කා වෘක්ෂ මූලයේ බෝසතාණන් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් වහාම පුණ්ණා ගිහිල්ලා තමන්ගේ සිටු දියණියට ප්‍රකාශ කළ ආර්යාවනි ඔබතුමිය දන්නවද ඔබතුමියගේ කිරියාහාර පූජාව පිළිගැනීම සඳහා අද දවසේ වෘක්ෂ දේවතාව ගහ මුලට වැඩම කරලා වැඩ ඉන්නවා කියලා. ඉතින් සුජාතාව අතිශය සතුටටපත් වෙලා පුණ්ණාව දාසිභාවයෙන් නිදහස් කළා. දිය නුමුසු කිරිබතක් සකස් කරගෙන ඇවිල්ලා රන්තලියකින් බෝසතාණන් වහන්සේට පිළිගන්වන්නට යෙදුණා. ඒ අවස්ථාවේදී සුජාතා සිටු දේවිය ප්‍රකාශ කරන්නට යෙදුණා. ස්වාමීනි, මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වුණේ යම්සේද ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව
එසේ ඉෂ්ට සිද්ධ වේවා කියන මේ ප්‍රකාශයත් සමගම ඒ බෝසතාණන් වහන්සේට ඒ කිරිපිඩු ඒ රන් පාත්‍රයෙන් පිළිගන්වන්නට යෙදුණා. එදී බෝසතාණන් වහන්සේ ඒ කිරිපිඩු පිළි අරගෙන නේරංජා ගඟ අසබරට ගිහිල්ලා ඒ කිරිපිඩු පාත්‍රය පැත්තකින් තියලා ගඟේ ස්නානය කරලා ඉන්පසුව ඒ කිරිපිඩු පිඩු 49ක් කොට වළඳන්නට යෙදුණා. වළඳලා ඒ පාත්‍රය ගඟේ පා කළා. අදිෂ්ඨානයක් ඇතිව මේ පාත්‍රය උඩුගම් බලා යන්නේ නම් මම අනාගතයේ බුද්ධත්වයේ ලැබන බවට එය සාධකයක් කියන අදිෂ්ඨානයෙන් යුක්තව. උන්වහන්සේ ඒ පාත්‍රය ජලයේ පා කරන විට උන්වහන්සේ ප්‍රාර්ථනා කළ ආකාරයෙන්ම පාත්‍රය උඩුගම් බලා ගමන් කරා. ඉතින් බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා එහෙමනම් තමන් අනාගතයේ බුද්ධත්වයේ ලැබන බව. මේ පාත්‍රය ගිහිල්ලා මහකෙල නාගරාජයාගේ නාගභවනේ තැන්පත් වුණා. මේ කල්පයේ බුද්ධත්වයට පත් වුණු කකුසඳ කෝණාගම කාශ්‍යපාදී බුදුරජාණන් වහන්සේලාගේද ඒ බුද්ධත්වයට පෙරදින කිරිපිඩු වැළඳූ පාත්‍රය ඒ මහකෙල නාගරාජයාගේ නාභවනේ තැන්පත් වෙලා තියෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ අපේ ගෞතම බෝසතාණන් වහන්සේගේද පාත්‍රය ඒ විදිහටම ඒ පාත්‍ර අතර ගිහිල්ලා ඒ පාත්‍ර උඩ තැන්පත් වුණා. ඉතින් මේ මහකෙල නාගරාජයා ඒ පාත්‍ර ආරක්ෂා කරන බවයි අපේ වාර්තාවල සඳහන් වෙන්නේ. ඉන්පසුව බෝසතාණන් වහන්සේ ඒ නේරංජා නදී තීරේ ඒ අසතු වෘක්ෂය කරා ගමන් කරමින් සිටියා. එහෙම ගමන් කරනකොට අතරමඟදී උන්වහන්සේට හමු වුණා සොත්තිය කියලා බමුණෙක්. ඒ සොත්තිය බමුණා උන්වහන්සේගේ ප්‍රසන්න වූ ඉරියව දැකලා තමන් ගෙන ගිය කුසතන වලින් අටමිටක් බෝසතාණන් වහන්සේට පිළිගන්වන්නට යෙදුණා. ඉන් අනතුරුව ඒ කුසතන පිළිගත්ත බෝසතාණන් වහන්සේ ඒ කුසතනත් රැඟෙන බෝධි වෘක්ෂය කරා ගමන් කරා. එහෙම නැත්නම් අසතු වෘක්ෂය කරා ගමන් කළා. අසතු වෘක්ෂය කරා ගමන් කරලා එහි නැගෙනහිර දිසාව බලා ඒ කුසතන අතුරලා ආසනය සකස් කරන්නට යෙදුණා. මේ ස්ථානයේ අවිජහිත ස්ථානයක් හැටියට අපි සඳහන් කරන්නේ. අවිජහිත ස්ථානයක් කියලා කියන්නේ සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහරින ස්ථානයක්. අපේ බෞද්ධ වාර්තාවලට අනුව සියලුම බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වන්නේ එකම ස්ථානයේදී. ඒ තමයි මේ අපේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ඒ ගයා ප්‍රදේශයේ ඒ රංජන් නදී තීරයේ පිහිටි ඒ බුද්ධ ගයාව නමින් අද හඳුන්වන ඒ ස්ථානේ. ඉතින් ඒ ස්ථානේ බෝසතාණන් වහන්සේ ඒ කුසතන අතුරලා ඉන්පසුව ඒ ආසනය සකස් කරගෙන නැගෙනහිර දිසාවට මුහුණ දාලා අදිෂ්ඨානශීලීව එහි ඉඳගත්තා. මගේ මස් as is mas le මේ ආදී මගේ ඉන්ද්‍රියන් වියලි විසුණු වී ගියත් මම මේ බුද්ධත්වයට ලබා මිස නොනැගිටිමි කියන ඒ චතුරංග සමන්නාගත වීරයන් යුක්තව උන්වහන්සේ එහි වැඩ සිටියා. ඒ වැඩ සිටීමෙන් උන්වහන්සේ සිය භාවනාව වැඩි කරන්න පටන් ගත්තා. එම භාවනාව දැඩි කරනකොට පවිටු මාරයාට උන්වහන්සේගේ මේ වීරිය පිළිබඳ දැනුණා. උන්වහන්සේ බුද්ධත්වයට ළඟා වෙන බව මාරයට දැනුණා. දැනිලා මාරයා සිය සේනාව සමග පැමිණිලා නොඑක ආකාරයේ භයංකාර දේවල් මවාපාමින් ශබ්ද ඇති කරමින් උන්වහන්සේගේ සමාධියට බාධා කරන්නට උත්සාහ කළා. දහස් ගණන් උල්කාපාත, මහ භයානක ශබ්ද, ඒ වගේම අප්‍රසන්න ශබ්ද, ඒ වගේම භයානක රූප, මේ ආදී දේවල් පෙන්නමින් ඇසෙන්නට සලස්වමින් බෝසතාණන් වහන්සේගේ සිත සමාධියෙන් මුදවන්නට මාරයා උත්සාහ කළා. නමුත් ඒ කිසිවකින් පළක් වුණේ නැහැ. පසුව තමන්ගේ ගිරිමේ කළා නම් හස්ති රාජයා මාර්ගයේ බෝසතාණන් වහන්සේ ඒ වැඩ සිටි ආසනෙන් ඉවත් කරන්නට මාරයා උත්සාහ කළා. නමුත් ඒනුත් පළක් වුණේ නැහැ. පසුව මාරයා බෝසතාණන් වහන්සේගෙන් විමසනවා, හොඳයි ඔබ බුද්ධත්වයේ ලබන නම් පාරමිතා පුරා තිබිය යුතුයි, ඒ පාරමිතා පිරු බවට සාධකය කුමක්ද කියලා. එහිදී බෝසතාණන් වහන්සේ පොළොවට අත තියලා භූමිය ස්පර්ශ කළා. මෙන්න මේ මහ පොළොව තමයි සාක්ෂි කියලා ප්‍රකාශ කරන්න යෙදුණා. එහිදී මහ පොළොව එය සනාථ කරමින් කම්පා වුණා කියලා අපේ වාර්තාවට සඳහන් වෙන්නේ.
ඒ සමගම මාර්යාගේ බලය ටික 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 අඩු වෙලා යන්න ගියා. බෝසතාණන් වහන්සේ සේ සමාධිය දියුණු කළා. සමාධිය දියුණු කරලා යානාපාන සති භාවනාවේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේට රූපාවචර පළවෙනි ධ්‍යානෙ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රත සහිත පටමජ්ජාන කියන මේ පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්න පුළුවන්කම ලැබුණා. ඉන්පසුව දෙවෙනි ධ්‍යානෙ, ඉන්පසුව තුන්වෙනි ධ්‍යානෙ, ඉන්පසුව හතරවෙනි ධ්‍යානෙ ආදී වශයෙන් මේ ධ්‍යාන උපදවා ගන්න යෙදුණා. එහෙම උපදවාගෙන එදා ඒ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනේට පෙර දිනේ පෙර යම් කාලයේ ඒ රාත්‍රියේ පෙර යම උබ්බේ නිවාසානුසුති යන ඒ පෙර සත්‍යයන්ගේ පෙරවිසු කඳ පිළිවෙල දැනගන්නා නුවණ උන්වහන්සේට පහළ කරගන්න පුළුවන්කම ලැබුණා. ත්‍රිවිද්‍යා අතර පළවෙනි ඥානය හැටියට සැලකෙන පුබ්බේ නිවාසානුසුති ඥානය. ඉන්පසු මධ්‍යම යාමේ උන්වහන්සේට ඒ සත්‍යයන්ගේ චුති උප්පත්ති දැනගන්නා නුවණ චුතු උපපාත ඥානය. කුසල් අකුසල් කර්ම කරපු සත්‍යෝ ඒ උසස් පහත් තැන්වල උපදීම දැනගන්නා වූ නුවණ ඒ චුතු උපපාත ඥානය උපදවා ගන්නට පුළුවන්කම ලැබුණා. ඉන් අනතුරුව ඒ වෙසක් පුර පසළොස්වක් පොහෝදා හිමිදිරි උදෑසන සියලු කෙලුසුන් නැසීමෙන් ඒ ලබන උතුම් වූ ආසවක්ඛ ඥානය උන්වහන්සේට සර්වඥතා ඥානය හැටියට උන්වහන්සේ තුළ පහළ වුණා. සියලු කෙලෙසුන් ප්‍රහීණ වෙලා උන්වහන්සේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දින හිමිදිරි උදෑසන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට යෙදුණා. ඒ සමගම මේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ බවට උන්වහන්සේ පත් වුණා. දෙවි මිනිසුන්ගේ ගුරුවරයා බවට උන්වහන්සේ පත් වුණා. මේ විදිහට උන්වහන්සේ ඒ සාරාසංග කල්පලක්ෂයක් පාරමිතා පුරලා ඒ අදිෂ්ඨානශීලීව පැමිණි ඒ ගමන මේ විදිහට බුද්ධත්වයෙන් උන්වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම ඒ මස්තක ප්‍රාප්ත කරගන්නට යෙදුණා, ඉෂ්ට සිද්ධ කරගන්නට යෙදුණා. ඒ සමගම මේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා බවට බුදුරජාණන් වහන්සේ පත් වුණා. තෙරුවන් සරණයි.